ගැහැණු ළමයි එළියට බැස්සොත් එහෙම අපේ කාන්තාව එළියට බැස්සොත් මොකද්ද වෙන්නේ ඔබ කවුරුද දැක්කා මේ මාධ්‍ය දැක රටේ මොකද්ද උනේ කියලා නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලලා එළියට බැහැපු අම්මලා තරුණියෝ කාන්තාවෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මොකද ශිෂ්‍යාවන්ට මොකද කරේ මේ මේ ආණ්ඩුවේ අපේ නිලධාරීන් ඉතා අමානුෂික විදිහට පහර දුන්නා ඒ පිළිකුල් පහර දීම අපි දැඩ විදිහට පිළිකුලෙන් හෙලා දකින්නවා මොකද ඒ කාන්තාව එළියට බැස්සේ ඒ අම්මල එළියට බැස්සේ මුකුත් නෙමෙයි මේ වගේ දෙවන ප්‍රශ්නය පොලිසිය දාලා හමුදාව දාලා නිලධාරීන් දාලා ලිංගික අඩන්තේට්ටම් කරනවා ගැහැණු ළමයින්ට ලිංගික හිරිහැර කරනවා නිලධාරීන් ලිංගික බලපෑම් කරනවා නිලධාරීන් අපි දැක්ක බල්ලෝ වගේ ගිහිල්ලා ගැහැණු ළමයින්ගේ ඇඳුම් මිරන්න වාහනයක එහෙම නැත්නම් බස් එකක පිරිමි ළමයෙක්ට හේතු විලා යන්න බෑ ගැහැණු ළමයෙකුට ඒක අපයෝජනයක් බලපෑමක් කරන්න බෑ අතින් අල්ලන්න බෑ පිරිමි ළමයෙකුට අතින් අල්ලන්න බෑ ගැහැණු ළමයෙක්ගේ ඒක අපයෝජනයක් එහෙම අපයෝජනයක් විදිහට තියෙද්දි මානව හිමිකම් තියෙද්දි ගැහැණු ළමයින්ට කාන්තාවන්ට හිංසා කරන්න බෑ කියෙද්දි අපි දැක්ක පොලිස් නිලධාරීන් ඇඳුම් ඉරන්න කාටද අයිතියක් තියෙන්නේ ඇඳුම් ඉරන්න කාටද අයිතියක් තියෙන්නේ උස්සගෙන ගිහිල්ලා දාන්න කාටද අයිතියක් තියෙන්නේ ඒ වගේම තමයි කකුල් දෙකෙන් පහර දෙන්න ගැහැණු ළමයින්ට කවුද කාටද අයිතියක් තියෙන්නේ ඒ නිසා මේ නිින්දිච බලු වැඩේ අපි තාමත්ම වගකීමෙන් යුතුව හෙලා දකින්න ඒ වගේම අපි කියනවා ගැහැණු ළමයින්ගේ ඇඳුම් මිරපු ඒ වගේම ලිංගික හිංසා කරපු ඒ නිලධාරීන් වහාමත් අඩංගුවට ගත යුතුයි වහාමත් අඩංගුවට ගත යුතුයි නීතිය හමුවට ගේන්න ඕනේ එහෙම නැත්නම් අපි මානව හිමිකම් යනවා මේ රටේ කාන්තාව එළියට බහින්න සූදානම් මේ විදිහට අමානුෂික විදිහට ගැහැණු ළමයින්ට ඇඳුම් ඉරලා ලිංගික අඩත්තේටම් කිරීමට එරෙහිව අපි පාරට බහින්න සූදානම් මානව හිමිකම් යන්න සූදානම් මේක කාන්තා හිංසනයක් මේක අපයෝජනයට ලක් කිරීමක් ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධිය අපයෝජනයට ලක් කිරීමක් වහාම මෙවැනි ක්‍රියා නවත්තන්න ඕනේ News reporter Varanen Thora Apakshapati Vartakaranaya